මෙච්චර කාලයක් ලංකාවට අඩුවක්ව පැවති ජාත්‍යන්තර මට්ටමේ වෝටර් පාක් එකක් දැන් ඔබ වෙනුවෙන් ඉදිරියලා තියෙනවා. මේ තමයි ඒ බණ්ඩාරගම පර්ල් බේ වෝටර් පාක් එක. ලංකාවේ ලොකුම වෝටර් පාක් එක වෙන මෙහි ඔබ ආවත් මොනවද බලන්න තියෙන්නේ? අද ඔන්න ටොපික් තුලින් හොයලා බලන්නේ ඒ පිළිබඳවයි. Pearl Bay ඇතුළට එද්දී අපිව පිළිගන්න මුලින්ම ඉන්නවා එහි පාරිභෝගික සේවා කල්පනාකාරතුමා. අයබෝන්. අයබෝන් සර්. අයබෝන්. දැන් මෙතනට ආවම මුලින්ම අපි කරන්න ඕනේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න. ඔයාලට මෙතනින් වාගේ ටිකට්ස් ටික මිලදී ගන්න පුළුවන්. ටිකට් ප්‍රයිසස් බේස්ඩ් වෙන්නේ උසත් එක්ක, වයසත් එක්ක නෙමෙයි. මීටර 1.2 කට වැඩි උඩ කෙනෙක් ඉන්නවා නම් අපි ඇඩල්ට් ටිකට් එකක් විදිහට පාවිච්චි කරනවා. හේතුව වෙන්නේ ඒක මේකේ තියෙන හැම ප්‍රයිඩ් එකක් ඒගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් 1.2 එකට තමයි කිඩ්ස් ප්‍රයිස් එක වෙන්නේ. ඒකට අපිට වෙනම කිඩ්ස් ප්ලේ ස්ට්‍රක්චර් ඒරියාවක් ඉන්නවා. ඔයාලා තුල ගියාම එක දකි. කොහොම ලස්සන තැනක්. ඉතින් එතන ඔයාලට ඒ ටික එන්ජොයි කරන්න පුළුවන්. ඒකේ ටිකට් එකේ ඒක ටිකට් එක වෙනවා 3600ක් අපේ ඇඩල්ට් එක වෙනවා 4900ක් වැඩි හිටියට 4900ක් කෙටි දරුවෙට 3600 ඔව් ඒක තමයි දැන් තියෙන ටිකට් ප්‍රයිස් එක ඊට අමතරව අපි මෙතන යුනික් ෆැසිලිටීස් කීපයක් හඳුන්වලා දී තියෙනවා ශ්‍රී ලංකාවේ ෆස්ට් ටයිම් මෙන්න ඔයාලා මෙතෙන් දාපුවාම මේක තමයි ඔයාලගේ ටිකට් එක විදිහට ඔයාලා හම්බෙන්නේ මේක රිස් බෑන්ඩ් එක මේ රිස් බෑන්ඩ් එක මම ඔයාලට දාන්න ඕකේ මේක අපි විශේෂත්වය කියලා කියන්නේ මේකේ තියෙනවා QR කෝඩ් එකක් එතකොට හසිත මේකේ රිස් බෑන්ඩ් එකේ තියෙන QR කෝඩ් එකෙන් ඔයාලට පුළුවන් එකක් එක ෆැසිලිටි එකක් තමයි වඩ මේ මෙතන පේන QR කෝඩ් එක. මේක වැඩ කරනවා මේ ලොක කී එක විදියට. අපේ ලොක ෆැසිලිටි එකේ තමයි කීලස් ලොක සිස්ටම් එකක් තියෙන්නේ. අපි ඔක ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ඔයාලට ඔකල්ල ලොක එක අරින්න පුළුවන්, ලොක එක වහන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන බඩු ටික දාන්න පුළුවන්. ආරක්ෂා සහිතව ඔයාලගේ දේවල් ආරක්ෂා සහිතව මේකට තියලා යන්න පුළුවන් ලොක ෆැසිලිටි එක තියෙන ඇතුලේ. ඊට අමතරව මේක තව දෙයක් මම ඔයාලට කියන්නම් මේ ලංකාවේ ෆස්ට් ටයිම් අපි අඳුන්වල දීලා තියෙනවා e-wallet ෆැසිලිටි එක. මොකද මේ වගේ වෝටර් පාක් එකකට ඔයාලට මේ පර්ස් එකක් අරගෙන තැන් වල වතුර වල යන්න ඉන්කන්වීනියන්ස් වෙන හින්දා අපි මේක අඳුන්වල දිනවා මේක e-wallet සිස්ටම් එකක් තියෙන්නේ. ඔයාලට මේකට මෙතනින් මුදල් ගෙවලා ඔයාලට ඔගේ මුදල් ටික මේකේ ටොප් අප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඇතුලේ තියෙන ඕනෑම ෆැසිලිටි එකක් මේකේ මුදල් ගෙවලා ඔයාලට ඒක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ආහාර මිලදී ගන්නවා නම් එහෙම මේකෙන් ඔයා ගියා ගියාට පස්සේ මේක මෙහෙම කරලා එතන ඉන්න මේ අපේ කැෂියර්ට දුන්නාට පස්සේ ඒගොල්ලන්ට උතනින් ආවට අවශ්‍ය දේවල් මේකේ මිලදී ගන්න පුළුවන්. ඔයාගේ යන වෙලාවට මොකක් හරි ඉතුරු වෙලා තිබ්බත් අපි ආපහු ඔබතුමාට ඒක රීෆන්ඩ් කරලා දෙන ෆැසිලිටි එකත් අපේ මේකේ තියෙනවා. අපි හිතනවා මේක ගොඩක් අපේ ඉන පාරිභෝගන ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගන්න පුළුවන් එක විශේෂ දෙයක් තමයි මේක. ඔයා මේ ටිකට් එක ගත්තට පස්සේ අපිට අපේ එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් ඇතුළට. Pearl Bay පාක් එකට ආවන් පස්සේ අතරම අපි අර පිටරට තියෙන ඇඩ්වෙන්චර් පාක් එකකට වෝටර් පාක් එකකට ගියා වගේ හැඟීමක් දැනෙන්නේ. එතරම්ම ජාත්‍යන්තර ප්‍රමිතියට මේක හදලා තියෙන බව නම් බැලුව බැලමට පේනවා. ඉතින් මේ ගැන විස්තර අපි අහලා බලන්න සම්බන්ධ කරගෙන සූදානම් වෙන්නේ මේ පාක් එකේ සාමාන්‍ය අධිකාරියතුමා ඒ වගේම මේ කල්පනාකාරතුමා අපිට මුලින්ම කියන්න ඕනේ අතරම කොහොමද මේ පාක් එක හදන්න පටන් ගත්තේ? අපේ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විනෝද වෙන්න පුළුවන් තරක් හදන්න ඕනේ කියලා තමයි අපි මේ Pearl Bay concept එක පටන් අරගෙන. Pearl Bay එකේ අපේ බේස් හතරක් තියෙනවා. වෝටර් පාක් එක තියෙන ස්ප්ලෑෂ් බේ එකේ අපේ ස්පීඩ් බේ එකේ තමයි කාටින්ග් තියෙන්නේ. ඊට අමතරව අපේ තියෙනවා එයා රයිෆල් ෂූටින් ටාගට් බේ එක. ඊට පස්සේ අපේ තියෙනවා යම් බේ එකේ තමයි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඔෆරින්ග්ස් තියෙන්නේ. හරි එහෙනම් අපි මුලින්ම ස්ප්ලෑෂ් බේ එකට යන්න කලින් ස්පීඩ් බේ එකටයි ටාගට් බේ එකටයි කියලා බලමු. කොහොමද එතන එක්ස්පීරියන්ස් එක කියලා. මෙතන කොහොමද කාටින් එක්ස්පීරියන්ස් එක ගන්නවද අපේ කෙනෙක් එනවා නම් එන්න ඕනේ සහ ගණන් කොහමද ස්ටෑන්ඩඩ් අපේ ටිකට් රේට් එක රුපියල් 3900ක් වෙනවා ඊට අමතරව ඒ පාවිච්චි කරන විදියට වෙන වෙන පැකේජස් කීපයක්ම මේකේ තියෙනවා ෂූටින් බේ එක ගත්තොත් එහෙම එතන මොනවද අපේ කට්ටියට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් එතන ඇත්තරම ෂූටින් අපේ ටාගට් බේ එකේ තියෙන්නේ එයා රයිෆල් ෂූටින් අපේ එතන එක්ස්පීරියන්ස් ස්ටාෆ්ලා ඉන්නවා කිසිම කවදාවක ෂූටින් කරලා නැති කෙනෙකුට ෂූටින් කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න රුපියල් 500කට වගේ පොඩි මුදලකට හැම කෙනෙකුටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වයස පරතරයක් නැතුව. හරි අපි ඊළඟට යන් ස්ප්ලෑෂ් බේ එකට. ඒක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා ඇවිල්ලා ඒක ගැන වැඩිදුර කතා කරමු. අපි සූදානම් වෙන්නේ ස්ප්ලෑෂ් බේ එකේ අත්දැකීම ගන්න අපි බලමු කොහොමද මේ අත්දැකීම කියලා. ඇත්තටම
ලංකාවේ දැනට තියෙන වෝටර් පාක් වලින් මේක කොහමද ලොකුම එක වෙන්නේ? අපි අනිත් කටින වල ඩිෆරන්ස් වෙන්නේ අපේ තියෙන ඇට්‍රැක්ෂන්ස් උනේ. අපේ ඇට්‍රැක්ෂන්ස් තියෙනවා වෝටර් ඇට්‍රැක්ෂන්ස් 16ක්. අපේ ස්ටෝම් චේසර් කියන ටවර් එකේ තියෙනවා බොඩිසයිඩ් 4ක් තියෙනවා. ආයි මැට් සයිඩ් එකක් තියෙනවා. එතන අනිත් සයිඩ්ස් ඔක්කොම තියෙන්නේ. ද සර්ජ්, ද වර්ල්ඩ් වින්, ද ට්විස්ටර්. ද වර්ල්ඩ් වින් එක ගැන ඒක ඇතුලේ යනකොට ඔයා නිකන් වෙන ලෝකයකට ගියා වගේ ෆීලිං එකක් තමයි කැරකි කැරකි එකක් තියෙනවා. වෙරි එක්සයිටින්. වී කෝල් ඉට් ග්‍රේට් ස්කේප්. ඒක රයිට් කරාට පස්සේ ඔයා ස්කේප් වුණා වගේ තමයි මේ තියෙන ත්‍රිල් එක. And loopholes, digam slide එක 120 meters length එකකින් දිගයි. මෙතනට එන ජනතාව එද්දි මොනවා පිළිබඳවද සැලකිලිමත් වෙන්න ඕනේ? Customersලා proper swim attire. මොන ආගම කෙනෙක් ආවත් අද්දිග swim suit එක තියෙනවා, long legs, පිරිමි කට්ටියට තියෙනවා swim shorts, cotton කල්සමක් එහෙම අඳගෙන ඉන්න බෑ, short එකක් එහෙම අඳගෙන ඉන්න බෑ. Cotton කල්සම් අඳගෙන යන්න දෙන්නේ නැහැ. මගේ අර safety බලනවා කියලා. ජීවිත ආරක්ෂාව දැනට 32ක් ඉන්න මේ කතා කරන අවස්ථාවෙත් cameras අරගෙන ඉන්න පුළුවන්ද කෙනෙක්ට කොහොමද ඒක? ආ cameras අරගෙන ඉන්න පුළුවන් GoPro camera with proper harness. අපි අර ස්ටික් එක අරගෙන આવොත් ඒකත් එක්ක යන්න දෙන්නේ නැහැ. මොකද ඒක සේෆ්ටි කන්සර්න් එකක්. ඒකෙන් එයාට හානි වෙන්න පුළුවන්, රයිඩ් එකට හානි වෙන්න පුළුවන්, නැත්නම් තව කාර්යයේ හානි වෙන්න පුළුවන්. හරි විදිහට හානස් එකක් අරගෙන આવොත් අපි ඒක ඉන්ස්පෙක් කරලා අපි එතන කෝල් එකක් ගන්නවා. ඕකේ මේක මේ පාවිච්චි කර සුසුසුද කියලා. ෆෝන්ස් භාවිතා කරන්න බෑ. මේ ස්ලයිඩර් මත දාවන එනකොට යන්න බෑ. අනිත් වෙලාවට ෆොටෝ ගන්න පුළුවන් ඇවිදින කෙනෙක් නම් එහෙම ෆෝන් රිස්ට්‍රික් කරලා නැහැ. මේ ස්ථානය ජනතාවට විවෘත වෙන්නේ කොහොමද? පබ්ලික් එකට ඕපන් කරේ ජනවාරි 26 වෙනිදා. එදා ඉඳලා අපි දැන් දිගටම ඕපන් කරලා තියෙන්නේ හැම සතියේ සඳුදා දවසක හැර. අනිත් හැම දවසකම අපි පාක් එක ඕපන්. සඳුදා දවසකට වුණත් පබ්ලික් හොලිඩේ එකක් ආවොත් එහෙම අපි පාක් එක ඇරලා. අපි පාක් එක වහන්නේ මැයි පළවෙනිදායි සිංගල් අරුත් අවුරුදු 13-14 දවස් දෙකට වහනවා. අනිත් හැම දවසකම පාක් එක ඇරලා තියෙනවා. වීකෙන්ඩ්ස් වල 10:00 to 6:00 10 ඉඳන් 6 වෙනකම් වීකෙන්ඩ්ස් වල ඕපන් කරලා වීක් ඩේස් වල 11 ඉඳලා 6 වෙනකම් පාක් එක ඕපන් කරනවා. මේ සුන්දර අත්දැකීම පළමු වතාවට විඳගන්න ඔබට ආරාධනා කරමින් සමුගන්නවා මේ පර්ල් බේ උද්‍යානයේ සිට.